සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සික්ඛේ අථානීලගීවෝ විහංගමෝ හංසස්සනෝපේති ජවං කුදාචනං ඒවං ගිහිනානුකරෝති භික්ඛුනෝ මුනිනෝ විචිත්තස්ස වනම්මි ජායතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ප්‍රඥානාලිකා ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ අංක 68න් 1A කොලින්වුඩ් ෆෙදෙස දේවාලපාර මාකොළ උතුරපදිංචි වෛද්‍ය ක්‍රිස්ටෝ පෙරේරා මහත්මා දර්ශිකා ධර්මලතා මහත්මිය බිෂාන් පෙරේරා දුෂාන් පෙරේරා ඒ පුතුනුවරු දෙපළ ඇතුළු පින්වත් පිරිස ඒ ඇත්තු බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ මාර්තු මාසේ 28 වන දිනට උපන්දිනයේ සැමරූ දුෂාන් පෙරේරා පුතුණුවන්ට සහ අප්‍රේල් මාසේ 7 වන දිනට උපන්දිනයේ සමරන ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයාට පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම බිෂාන් පෙරේරා සහ දුෂාන් පෙරේරා ඒ පුතුන් දෙපළගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් අධියර වෙනුවෙන් ඔවුන් දෙදෙනාටම අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය වගේම මතක ශක්තිය දියුණු වේවා නිදුක්ව නිරෝගීව සියලු දේ කරගන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තිරුවනේ අනන්ත ගුණ බලයෙන් මේ පුතුන් දෙපළටම ලැබේවා ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් වන MH බන්දුලසේන පියාණන්ට සහ නන්දා බන්දුලසේන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේම කල්යාණ මිත්‍ර සියලු සාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්ට දෙපාර්ශ්වයේම සියලු සහෝදර සහෝදරියන්ට ඒ වගේම දෝ දරුවන්ට කල්‍යාණ මිතුරියන්ට එවාගේම ඥාතීන්ට දේශනාව ශ්‍රවණය කළ හැමදෙනාටමත් එවාගේම ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් වන M. තියබෝල්ට් පෙරේරා පියාණන්ට G.A.D. පිලිප් මේරි ආදරණීය මෑණියන්ට ගංගානි පත්මලතා සොහොයුරිය ඇතුළු දෙපාර්ශ්වයෙන් පරලොව සැපත් සීකටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සාංසාරික භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා. අපි හැමදෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්ට මේ උතුම් පින
හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්නතුනි, අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් ගත්තේ සුත්ත නිපාතයේ සඳහන් වන මුනි සූත්‍ර දේශනාවේ ගාථා පාඨයක්. නිතර ගාථා වහන්න ලැබෙන්නේ නැති වුණාට ගාථාවේ අදහස පින්නතුන් හැමදෙනාම වගේ දන්නව මීට කලින් අහලත් තිබෙනවා. මේ ගාථාවේදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ ගිහියාට වඩා පින්නතුනි පැවිද්දාගේ ගමන ඉක්මන් වගේම මේ කාරණාව පින්නතුනි පැහැදිලි කළ දෙන්න ගත්ත උපමාව තමයි පින්නතුනි මොනරා. ජව වේගයේ අතින් සලකා බලනකොට පින්නතුනි හංසයා පහු කරනවා. මේ පක්ෂීන් දෙදෙනාගේ රූප ස්වභාවය යනුව මේ උපමාව පින්නතුනි බොහොම ලස්සනට ගැලපෙනවා. මොනරා කියලා කියන්නේ බොහොම වර්ණවත් විචිත්‍රවත් රූප පින්නතුනි සතෙක්. හංසයා බෙහෙවින්ම පින්නතුන් දන්නව චාම් එවාගේම සංගර බවක් තියෙනවනේ. ගෘහස්තයා බුදුරජාන් වහන්සේ දේශනා කළේ හරියට මොනර වගේ. පැවිද්ද හරියට පින්නතුනි හංසයා වගේ. හංසයා ජවයෙන් මොනරාට වඩා ඉදිරියෙන් සිටින්න වගේ තමයි. يعني පැවිදි يعني භික්ෂූන් වහන්සේ පින්නතුනි ආර්ය මාර්ගයේදී ගිහියාට වඩා ඉදිරියෙන් පින්නතුනි ඉන්නව. ඒක තමයි මේක වෙනස. ඒ පැවිද් මාර්ගයේ පැවිද්දාට වගේම ගෘහස්තයාටත් පින්නතුනි එකසේ විවෘතව පවතිනවා. අපි හැමදෙනාම උත්සාහවන්ත වෙන්නේ ගිහි පැවිදි අපේ කවුරුත් එකම ආර්ය මාර්ගයක පින්නතුනි ගමන් කළ මේ සංසාර දුක නිමා කරන්නට. එනිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝ ගිහි උදවිය බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා නිතරම පින්නතුනි අහපු ප්‍රශ්නයක් තමයි මයං බන්තේ ගිහි කාම භෝගේ. බුදුහාමුදුරුවනේ, අපි කාම භෝගී ගිහි ජීවිත ගත කරන්න ඇත්තෝ? ඒ විතරක් නෙවෙයි, පුත්ත සම්භාද සයනං අජ්ජාවසාම, දරුවන් නිසා බාධකෝ සයනේක අපි නිදාගන්නේ බුදුහාමුදුරුවනේ. කාසික සංජන් චන්දනං පච්චනු බෝම, කසී සටින් කසී රටින් ගෙනාපු සඳුන් තමයි බුදුහාමුදුරුවනේ අපි පරිහරණය කරන්නේ. මාලා ගන්ධ විලේපනං ධාරයාම, මල්ගන්ධ විලවුන් ආදී තමයි අපි දරන්නේ. ජාතරූප රජතං සාදියාම, රණ්ඩිදී පරිහරණය කරන ගනුදෙනුකාර ලෝකයක තමයි බුදුහාමුදුරුවනේ අපි ජීවත් වෙන්නේ. මේ පින්නතුනි බුද්ධ කාලයේ බොහෝ ගිහි උදවිය බුදුරජාන් වහන්සේගෙන් පින්නතුනි ආපු ප්‍රශ්නයක් මේක. එතකොට භාගතුන් වහන්සේ වදාලා ගිහි ජීවිතයක් ගත කරන යම්කිසි කෙනෙකුට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළාද නැද්ද කියන එක නෙමෙයි පින්නතුනි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී කියලා මේ ධර්මයේ පින්නතුනි වචන දෙකක් තිබෙනවනේ. බ්‍රහ්මචාරී කියලා කියන්නේ සාමිදීනියක් නැත්නම් සාම්පුරුෂයෙක් නැති තනිව ගත කරන ජීවිතයට කියනවා පින්නතුනි බ්‍රහ්මචාරී කියලා. අබ්‍රහ්මචාරී කියලා කියන්නේ සාමිදීනියක් ඉන්නවා, ඒ සකීය සාමිදීනියකින් විතරක් සතුටු වෙමින් ගත කරන ජීවිතයට කියනවා පින්නතුනි අබ්‍රහ්මචාරී ජීවිතය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ඇත්තන්ට බඹසර විසුවාද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සඳහා කරුණු හතරක් දේශනා කළා. ඒ තමයි සවනේනපි කතං හෝති, කණින් කරන්න තිබෙන කාර්ය කර ඇති බව. ඒ කියන්නේ පින්නතුනි සවනානුත්තරීය කුසලයේ හැටියට කන් දෙකෙන් ලබන්න පුළුවන් උත්තරීම ප්‍රයෝජනය තමයි පින්නතුනි බණහන එක. බාහු සච්චේනපි කතං හෝති, බණහනකොට පින්නතුනි බහුෂ්ඨත භාවයක්, ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවක් පින්නතුනි ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ බුද්ධිය සමහර වෙලාවට තිබුණට ඒව පින්නතුනි අවශ්‍ය තැන්වලදී බුද්ධිය පාවිච්චි කරන්න බැරි තැන් තියෙනවා. බුද්ධිය තියෙනව, නමුත් අවශ්‍ය වෙලාවකදී පින්නතුනි බුද්ධිය එතෙන්ට ගේන්නේ නැහැ. නමුත්
හොඳට බහුෂ්ටුත භාවයේ තියෙන කෙනා තමන්ගේ ජීවිතය තුළ දුර්වලතාවේ මතුවුණොත් එතෙන්ට එයා ධර්මයේ සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ කියන දිට්ඨියාච්ච සුප්පටි විද්දං, දෘෂ්ටිය පින්නතුනි පැහැදිලි වෙනවා. මොනව කරනකොටද? පින්නතුනි හොඳට බණහනකොට. නොයෙක් නොයෙක් දෙනාගේ දෘෂ්ටි මතවාද තියෙනවනි පින්නතුනි. නමුත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ දෘෂ්ටි මතවාද සියල්ල පින්නතුනි පැත්තකට යනවා. සාමයිකං විමුක්තිං ලබතේ, සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් නැත්නම් ඒ මනක් ඇහුවට පස්සේ පින්නතුනි ඒ කෙනාට තියෙනම ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ජීවිතයේ ඇතිවන ගැටලු අර්බුද ගැටුම් ආදී පිළිබඳව අර හේතුඵල සම්බන්ධතාවයන් ධර්මයේ වශයෙන් පින්නතුනි කරුණු සලකා බැලීමෙන් ඔහු බොහෝ චිත්ත සංහිඳියාවකට පින්නතුනි පැමිණ ජීවිතයේ පිළිබඳව එකුමක් ලැබීමෙන්ද පින්නතුනි බණ ඇසීමෙන්. සම්මෙද්දෘෂ්ටික වීමේදී මතක තියාගන්න ඕනේ සිද්ධ වෙන්නේ පුජ්‍යලයාගේ ඒ පෘථග්ජන චින්තන ක්‍රමයේ පින්නතුනි වැරදි ස්වරූපයේ හොඳට දකින්න පුළුවන්නේ. සම්මෙද්දෘෂ්ටික භාවයේ තුල අපි පින්නතුනි පුතග්ජන භාවයේ තුල ඉන නිසා බුදුහාමුදුරු දේශනා කළා එයාගේ පුහුදුන් මනසේ ස්වභාවයට පින්නතුනි වැරදි ස්වරූප තියෙනව නම් පින්නතුනි ජීවිතයේ තුල ඒක දකින්න පුළුවන් සම්මාදිට්ඨික භාවයේ තුල ඉඳගෙන. ඒතර බුදුහාමුදුරු දේශනා කළා කෙනෙකුට සම්මාදිට්ඨියට එන්න නම් පින්නතුනි අයත දන්නව කාරණා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි පරතෝ ගෝසප්‍රත්‍ය. ඒ කියන්නේ අනුන්ගෙන් ධර්මයේ අසා දැනගෙන පින්නතුනි සම්මාදිට්ඨියට එන්න පුළුවන්. අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය, නුවණින් මෙනෙහි කිරීමෙන් සම්මාදිට්ඨියට එන්න පුළුවන්. එතකොට පින්නතුනි මේ ක්‍රම දෙකෙන් මොකකින් හරි කමක් නැහැ සම්මාදිට්ඨියට ආව කියමුකෝ. සම්මාදිට්ඨියට ආවට බෑ. බුදුහාඳුරු දේශනා කළා මේ පුජ්‍යලයා නිතර 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 සම්මාදිට්ඨිය කරුණු පහකින් පෝෂණය කරන්න ඕනේ. පළවෙනි එක තමයි සීලානුග්ගහිතා, සීලෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. දෙක සුතානුග්ගහිතා, ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. තුන සාකච්ඡානුග්ගහිතා, ධර්ම සාකච්ඡා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. හතර සමතානුග්ගහිතා, සමත භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. පහ විපස්සනානුග්ගහිතා, විදර්ශනා භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. එහෙනම් දැන් හොඳට තේරුම් ගන්නට ඕන කාරණාවක් තමයි පින්නතුනි සම්මාදිට්ඨියට ආවත් එයත් බණහන්ට ඕනේ. සම්මාදිට්ඨියට ආවත් එයත් පින්නතුනි සිල් ගන්නට ඕනේ. සම්මාදිට්ඨියට ආවත් එයා හොඳට බණහන්ට ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළා ලෝකේ වරින් වර පැනනගෙන මිත්‍යා දෘෂ්ටික මතවලට සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු යම් යම් මැත්තොත් හිසනමන්න පින්නතුනි ඉඳ තියෙනවා. ලෝකයක් ඕනේ ලංකාවෙත් එහෙමනේ, අවුරුද්දකට දෙකක් තුනක් හතරක් කොහෙන් හරි මිත්‍යා දෘෂ්ටික මතයක් පින්නතුනි මතු වෙනවා, එක මතු කරනවා, මොකක් හරි කරනවා. ඒ මතු කරන ඇත්තොත් දන්නවා මේ මතු කරන්නේ මිත්‍යා දෘෂ්ටික මතයක්, නොදැන කරන දෙයක් නෙවෙයි, පිට දැනදැනමයි කරන්නේ ඒක. එතකොට අර අලුත් මතයක් ලෝකෙ හැදුවාම වෙන එකම දේ තමයි සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු යම් යම් ඇත්ත ඔක්කොම නෙවෙයි පින්නතුනි ඒ වගේ තැන්වලට යන්නිට තියෙනවා. නමුත් නිවැරදි ආකාරයේ තුල මතක තියාගන්න සම්මාදිට්ඨිය තුල පිහිටපු කෙනා බුදුහාඳුරු දේශනා කළා මොනව කිව්වත් එයා පින්නතුනි වෙනස් කරන්න බෑ කාටවත්. එයා දන්නවා බුදුහාඳුරු දේශනා කරපු සීලයක් එතන නෑ, බුදුහාඳුරු දේශනා කරපු ධර්මයක් ඇතර නෑ. ඉනිසා ඒ වගේ තැඟලට පින්නතුනි යන්නේ. ඉනිසා බුදුහාඳුරු දේශනා කළා ධම්මං සුත්තා සද්ධං පටිලබති. ඒ කියන්නේ බණහල ශ්‍රද්ධාවට පත්වීම සම්මෙද්දෘෂ්ටි ලෙස පින්නතුනි හඳුන්වන්නට පුළුවන්. බණහල ඒ කියන්නේ ශ්‍රද්ධාවට පත්වීම. ශ්‍රද්ධාවන්තයගෙන් මේ ලෝකෙ පින්නතුනි කාටවත් කරදරයක් නෑනේ. ශ්‍රද්ධාවන්තය කාටත් පින්නතුනි පිහිට වෙනවා. අනිතක ශ්‍රද්ධාවන්තය විශ්වාස කරන්න පුළුවන්. බුදුහාඳුරු දේශනා කළානේ ශ්‍රද්ධාවන්තය හරියට පිහිට වෙන්නේ මෙහෙමයි, හතරමං හන්දියක් මැද තියෙන දැවැන්ත මේ නුග ගහකට. පින්නතුන් දැකලා තියෙනවනේ ওই හන්දි ගානේ තියෙන හැන්දෑවේ බෝගස්වලට නුග ගස්වලට පුදුමාකාර විදියට පින්නතුනි කුරුල්ලු වෙනවා. හැබැයි මොන පැත්තෙන් කුරුල්ලෝ මේ පක්ෂීන් නාවත් මේ ගහ පින්නතුනි මේ කුරුල්ලන්ට ළඟින් පිහිට වෙනවා. අන්න ශ්‍රද්ධාවන්තයත් පින්නතුනි යන්නේ වගේ තමයි පිහිට වෙනවා.
හරියට කොයි වගේද කතරමං හන්දියක් මැද්දින දැවැන්ත පින්නතුනි නුග ගහක් වගේ. එතකොට මේ ශ්‍රද්ධාව නැත්තම් මේ දැක්ම පින්නතුනි අමතක වුණ එකක් නෙවෙයි. මේ දැක්මට පැමිණිච්ච පින්නතුනි පුජ්‍යලය තමන්ට පැමිණෙන ජීවිත ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව පින්නතුනි ප්‍රතිචාර දක්වනවා. ධර්මයේ තුල පිළිහිටපු කෙනා පින්නතුනි ජීවිතයේ යම් යම් අභියෝග එනවනේ. ඒ වගේ තැන්වලට පින්නතුනි ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව ප්‍රතිචාර දක්වනවා. ඇයි? හොඳට බනහල ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ ඇත්ත කරන්නේ මොකද? ජීවිතයේ යම් යම් අවස්ථාවල, ඒ කියන්නේ අභියෝගවලදී දුර්වලතාවයන් මතුවෙනකොට ධර්මයේ තෙන්න සම්බන්ධ කරගන්නවා. තිරිසා බුදුරජාණන් වහන්සේ පින්නතුනි ගිහි ජීවිත ගත කරන ඔය ඇත්තන්ට ස්වාමි දීනියගෙන් ස්වාමි පුරුෂයාටත්, ඒ වාගේම ස්වාමි පුරුෂයාගෙන් ස්වාමි දියණියටත් හිටියුතු යුතුකම් අතර පින්නතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ස්වාමියාගෙන් ස්වාමි දියණියට පින්නතුනි හිටියුතු යුතුකම් කොටසක්. පළවෙනි එක තමයි පින්නතුනි සම්මානනාය. පුරුෂයෙක් වුණාම දැනගන්නට ඕනි, සම්පුරුෂයෙක් වුණාම ප්‍රශංසා කිරීම තමයි මෙන් අදහස් කරන්නේ. ජීවිතයක් ගත කරනකොට ඒ කෙනෙකුට ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම පින්නතුනි ජීවිතයේ ප්‍රබෝධමත් භාවය ඇතිකරන්න පින්නතුනි කාරණාවක් බවට පත් වෙනවා. දෙවෙනි එක තමයි අනවමානනාය. කිසිම දවසක සම්පුරුෂයෙක් නම් හොඳට මතක තියාගන්න ඕනි තමන්ගේ බිරිඳ පින්නතුනි පහත් කළ සලකන්න හොඳ නැහැ. යුග ජීවිතයක සමගිය පවත්වාගෙන යන්නට අවශ්‍ය වැදගත් කරුණක් තමයි පින්නතුනි බිරිඳ පහත් කළ නොසලකීම. තවත් කියන අවමානයට ලක් නොකිරීම, නිතරම ස්වාමි දීනියෙක් නැත්නම් බිරිඳගේ දොස් දකින්නම පින්නතුනි බලන් ඉන්න ගෙදරක ඉන්න සාම්පුරුෂයෙකුට නැත්නම් ඒ දෙන්න අතර ඇති වෙන ගැටුම් පිළිබඳව පින්නතුනි අමතුවෙන් කියන්න දෙයක් නැහෙනේ. කොයි වෙලාවෙත් රණ්ඩු සරුවල්. ඒක නෝනෝන් පින්නතුනි තාමත් හඳුනගෙන නැහැ. විවාහ වෙන්න කලින් කවුරු හරි දෙනෙක් කතා කරගන්නව නම් අපි විවාහ වුණාට පස්සේ ලුණුයි බැතුයි හරි කමක් නැහැ කාලා ජීවත් වෙමු කියලා පින්නතුනි බැඳට පස්සෙත් ඒව තියෙන්න ඕනේ. බැඳට පස්සේම නැති වෙනව නම් පින්නතුනි ඉවසලා තියෙන රාගයේ මුවාවෙන්. රාගයේ මුවාවෙන් ඉවසන ඉවසී මතක තියාගන්න පින්නතුනි කවදාවත් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අවශ්‍යතා ඊට වෙනකන් පින්නතුනි හොඳයි. ඊට පස්සේ මිනිස්සුන්ට මිනිස්සු වැඩක් නැහැ. රාගික අරමුණ, කාම කර්මුණ ඉෂ්ට වෙනකන් හොඳයි. ඒකනේ පින්නතුනි අද ගොඩක් යුග ජීවිත පින්නතුනි වරදින්නේ. ඒ කියන්නේ විවාහ වෙන්න කලින් කියන්නේ එකයි පින්නතුනි බැඳට පස්සේ තව එකක්. ඒව හොඳ නැහැ. එතකොට තේරුම් ගන්න ඕනේ පින්නතුනි අර විවාහයක අරමුණ වෙන්න ඕනේ ඇත්තටම පින්නතුනි අපි දෙන්න හොඳට පිංකම් කරගෙන ඉක්මනින් මේ සංසාර දුක නැති කරමු කියන හැඟීම එකතු වෙන්න ඕනේ. එතකොට රාගයක අරමුණ, කාමක අරමුණ පින්නතුනි පැත්තකනේ. නමුත් රාගයට කාමයට එකතු වෙච්ච ජීවිතවල පින්නතුනි පවතින්නේ බොහොම සුළු කාලයයි. ඇයි? ඉතින් ඒ අවස්ථාව ඉටු කරගත්තට පස්සේ වැඩක් නැහැනේ පින්නතුනි. නමුත් ඉංගොබ්බට ගියපු ධර්මයත් එක්ක එකතුණු ජීවිත පින්නතුනි හරි වටින වගේම බොහෝ කල් පින්නතුනි පවතිනවා. පින්නතුන් දන්නව නකුල මාතා, නකුල පිතා කියන දෙන්න බුදුහාමුදුරු ගාවට ගියලක බුදුහාමුදුරුවනි නකුල මාතාව කියනවනේ. ඊළඟ ජීවිතෙත් බුදුහානේ නකුල පිතාම මේ මහත්ය මගේ සම්පෘෂය වෙනව නම් හොඳයි කිව්වා. බුදුහාරු එපා කිව්වේ නෑ. එතකොට පින්නතුනි නකුල මාතාව ඊළඟ ජීවිතේටත් නකුල පිතාම ප්‍රාර්ථනා කරන්නේ ඇයි? රාගයටද? නෑ. කාමයටද? නෑ පින්නතුනි පිංකම් වලට. එහෙනම් මේ දෙන්න සාංසාරික ජීවිතයේ මෙතෙක් පිංකම් කරගෙන ආ වගේම මේ ජීවිතේ මහත්යෙකුට හොඳට පිංකම් කරන්න හම්බෙන්නේ හොඳ නෝන කෙනෙක් හම්බ වුණොත්. නෝනට හොඳට පිංකම් කරගන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනි හොඳ මහත්යෙක් හම්බ වුණොත්. සමහර අම්මලා කියන්නේ හාඳුනේ මගේ මහත්ය මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක්. මගේ එක පිංකමකටවත් මහත්යගෙන් බාධාවක් නැහැ.
එහෙම ඉන්නව පින්නතුනි. එනිසා පින්කම් වලට බාධා කරන්න එපා. හොඳට මතක තියාගන්න ඕනේ පින්නතුනි. එතකොට මේ දෙන්නට දෙන්න ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඊළඟ ජීවිතෙත් එකට එකතු වෙලා අපි හොඳට පින්කම් අනිත් එක ඊළඟ ජීවිතේ පින්නතුනි ශ්‍රද්ධාවක් නැති මහත්තේ කම්බුනොත් අච්චර ලස්සනට ආපු පින්කම් වල ගමන තව ගොඩක් පින්නතුනි පස්සට යන්න පුළුවන්. ඊළඟ බුදුහාඳුරු දේශනා කළා සම්පුරුෂයෙක්ගෙන් ඉටුව යුතු තුන් යුතු උතුකම තමයි පින්නතුනි බිරිඳකට අනතචරියා. යුග ජීවිතයකදී සාමි පුරුෂයා බිරිඳ නොඉක්මවා පිළිපැදීම තමයි මේ අදහස් කරන්නේ. යුග ජීවිතයක පවත්වන ලබන ඒ දෙන්නෙක් අතර පින්නතුනි පවතින සම්බන්ධතාවයක් ලෙස ඒක සමාජ වැසණයක් බවට පින්නතුනි පත් වෙන්න හොඳ නැහැ. යුග ජීවිතයක් කියන්නේ පින්නතුනි සමාජයට වැඩක් වෙන දෙයක්නේ. නමුත් යුග ජීවිතය සමාජයට පින්නතුනි වැසණයක් බවට පත් වෙනවා නම් ඉතින් ඒක ඇති වැඩක් නැති වෙනවා. එතකොට සම්පුරුෂයෙක් වුණාම බාහිර සම්බන්ධතාවයන් නොසොයන කෙනෙක් බවට පින්නතුනි පත් වෙන්නට ඕනේ. ඊළඟ හතරවෙනි කාරණා බුදුහාමුදුරු දේශනා කළ ඉස්සරිය වොස්සක් ගේන. ඒ කියන්නේ gedara තිබෙන සම්පත් පරිපාලනයේ බිරිඳාතින් සිදුවීමට ඉඩ හැරීම. කෙටියෙන්ම කියනවා නම් gedaraක තිබෙන සම්පත් පරිපාලනය බිරිඳාතින් පින්නතුනි සිදුවීමට ඉඩ හැරීම. සමහර වෙලාවට පින්නතුනි මහත්ය හම්බ කරන දේ විනාශ කරනවා නම් ඒ කියන්නේ සමහර කියන්නේ ස්ටිපක්සේ ඉන්නව පින්නතුනි මුදල් පරිස්සම් කරන්නට හරි අමාරුයි. අද කාලේ හැටියට ගත්තොත් පින්නතුනි ජීවත් වෙන එක ලේසි නෑ. ජීවත් වෙන අමාරුයි. දෙන්නෙක් පින්නතුනි රස්සා කළත් රැකී ආරක්ෂා කළත් ජීවත් වෙන අපහසුතාවයක් තියෙන්නේ. නමුත් මේ කියන්නේ පින්නතුනි ධර්මානුකූල පැත්ත. බුදුහාමුදුරු දේශනා කරනවා gedaraක තිබෙන සම්පත් පරිපාලනය බිරිඳාතින් සිදුවීමට ඉඩ හැරීම සාම්පුරුෂක පින්නතුනි යුතුයකමක්. එතකොට මේ හම්බ කරන ධනිය පිළිවෙලක් කරගෙන පින්නතුනි පිරිසිදුව ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයකට පමණක් පින්නතුනි යොදවමින් අද කාලේ හැටියට ගත්තොත් පින්නතුනි පිරිමසා ගන්නට ඕනේ. නැත්තම් ජීවිත පින්නතුනි අවුල් වෙන පින්නතුනි තත්ත්වයට පත් වෙනවා. අර කොසලජ්ජරෝ දැකපු සීන 16 පින්නතුනි එකක් තමයි මිනිස්සේ පුටුවක් ඉඳ උඩු ඉඳගෙන ලණුවක් අඹරනවා. මේ අඹරන අඹරන ලණුව පින්නතුනි වැටෙන්නේ පුටුවේ යටටනේ. පුටුවේ යට ඉනව සිවලියක්. මේ සිවලිය කරන්නේ මොකද්ද? අර අඹරන අඹරන ලණුවේ පින්නතුනි පුටුව යට ඉඳගෙන මේ රිවල සිවලිය ටික ටික කාලා කාලා දානවා. මේක තමයි කොසලජ්ජරු දැකපු හීනේ. ඉතින් බුදුහාඳුරන් අහන බුදුහානි මේකේ තේරුම් මොකද්ද කියලා ඇහුවා. මේකේ අර්ථය බුදුහාඳුර වදාලා අනාගතයේ පිරිමි හම්බ කරන ධනය ස්ටිපක්සේ නිකන් නිකරුණේ නොහොබිනා දේවල් වලට නිකන් වියදම් කරනවා කිව්වා. ඊළඟට අන්තිම කාරණා බුදුහාඳුර දේශනා කළා සාමි පුරුෂයෙක්ගෙන් සාමි දිනේට ඊට යුතුකම් අතර අලංකාරානුප්පදානේන. ඒ කියන්නේ පින්නතුනි අලංකාරවත් දේ ප්‍රදානය කිරීම මේන් අදහස් කරන්නේ. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඒ කියන්නේ ඕනෝන් අතර තියෙන ඒ සම්බන්ධතාවයේ පින්නතුනි ප්‍රසන්න වීමට මේකත් එක කාරණාවක් බවට පින්නතුනි පත් වෙනවා. ගෘහස්ත ජීවිතයේදී හැම වෙලාවකම පින්නතුනි දාර්ශනික භාවයේ පිහිටා ඉන්න පුළුවන් කමක් නැහෙනේ. ප්‍රියංකර දේ සම්බන්ධව බුද්ධාගමේ පින්නතුනි ඉඩ දීලා තියෙනවා යෝග ජීවිතය ගත කරන්න දෙන්නෙකුට. එතකොට ඕනෙම ඒ කාන්තාවක් අලංකාරවත් දෙයට පින්නතුනි කැමති. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැත්තම් ඒ ජීවිතය ගත කරන්නේ දෙන්නට පින්නතුනි ජීවිතේ ප්‍රසන්න වීමට කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් මේ තමයි බුදුහාමුදුරු දේශනා කරපු සාමි පුරුෂයෙක්ගෙන් සාමි දේනියට පින්නතුනි ඊට යුතු යුතුයකම් පහ. ඒකේ මනිප් පැත්ත බුදුහාමුදුරු දේශනා කරනවා සාමි දේනියක් විසින් සාම්පුරුෂයෙකුට ඊට යුතු පින්නතුනි යුතුයකම් පහක් තිබෙනවා. පළවෙනි එක තමයි සුසංවිහිත කම්මන්තා. සුසංවිහිත කම්මන්තා කියලා කියන්නේ යම් කිසි gedaraක පින්නතුනි කිසියම් කර්මාන්ත කටයුත්තක් තියෙනවා නම් ඒවා පිළිබඳව මනා සංවිධානාත්මක භවකින් පින්නතුනි කටයුතු කිරීම බිරිඳගේ වගකීම. සමහර ස්ත්‍රීන් ඉන්නව පින්නතුනි ස්ත්‍රී පක්ෂයේ ඉන්නව හරි මහා පුදුමාකාර පින්නතුනි කලමනාකාරීත්වයක් තිබෙනවා. හරි පිළිවෙලයි හරි පිරිසිදුයි
කියන්නේ විසාකාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ විසාකා අර මනාපකයි සූත්‍රයේදී. විසාකාවෙනි කරුණවට්ටකින් යුක්ත යම්කස ඉෂ්ටියක් ඉන්නම නම් ඉෂ්ටිය කායික මරණයෙන් පස්සේ මනාපකායික දෙවියන් අතර උපදිනවයි කිව්වා. මනාපකායික දෙවියන් අතර. ඒ කියන්නේ කරුණවටක් තියෙනවා පුබ්බුට්ටයි කිෂ්ටියක් වුණාම උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. පසුව නිදා ගන්නට ඕනේ. ඒ වගේ මනා පැවතුම් ඇතනතියක් වෙන්න ඕනේ. බොහොම ලස්සන වචන කතා කරන්න ඕනේ. පිරිමි අසභ්‍ය වචන කතා කරනකොට වගේ නෙවෙයි ඉෂ්ටි පක්ෂය. අසභ්‍ය වචන කතා කරනකොට පින්නතුනි හරි කැතයි. එනේ පුරුෂ පක්ෂයට හොඳයි කියන එක නෙවෙයි පින්නතුනි මේ කියන්නේ. ඊළඟට කියනවා දන් දෙන්නේ මනාව දෙන්නේ. දන් දෙන්නේ මනාව දෙන්නේ කියලා කියන්නේ ඉෂ්ටියක් වුණාම දැනගන්න ඕනේ දන් දෙන්නත් ඕනේ හැබැයි මනාව දෙන්න ඕනේ. කියන්නේ මිනිහෙකුට බත් එකක් බෙදුවත් පින්නතුනේ කන්න පිළිවෙලකට බත් එක බෙදන්න ඕනේ. ඒක ඉෂ්ටියක් පින්නතුනේ දැනගන්නට ඕනේ. මිනිහෙකුට කන්න බැරි තාලෙට විදියට පින්නතුනේ බත් බෙදන්න හොඳ නැහැ. සමහර ඉෂ්ටියගෙන බොහොම ලස්සනට පින්නතුනේ බත් එක බෙදෙනවා. ඒක කන්න ගිහිල්ලා දිගෑරියත් පින්නතුනේ මහ පුදුමාකාර සතුටක් ඇති වෙන වගේම පින්නතුනේ බත් කටක් කටක් ගානේ ඒ මිනිස්සය පින්නතුනේ පින් දෙනවා. ඒ සූත්‍රයක් තියෙනවා පින්නතුනේ සුත්ත නිපාතේ බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තැනක තියෙනවා ඉස්සර ගෙදරක පින්නතුනේ බතක් පිළියෙල කළාම බත් පිඟානකට බත් හොඳට පින්නතුනේ පිළිවෙලකට බොහොම ලස්සනට පින්නතුනේ බෙදලා තවත් පිඟානකින් වහලා ගෙදර දොරටුව ළඟ දොරටුව කියන්නේ ගේට්ටුව ගාව පින්නතුනේ තියලා තියෙනවා. ඒ දේශනාවෙන් නම් කියනවා කුසගිනි ඇති කෙනෙක් මේ බත් පිඟාන අනුභව කරලා කුසගෙන් නිවා ගනිත්වා තවද පිඬු සොයන කෙනෙකුට වුණත් මේ බත සුදුසුය. ඒ කියන්නේ පින්නතුනි පින්ඩපාතේ බඩින භික්ෂුන් වහන්සේ නමකට වුණත් මේ බත් එක පින්නතුනි සුදුසුයි. ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මොකද්ද? කන්න බැරි තාලෙට පින්නතුනි බෙද බත් පිඟානක් නෙවෙයි ඒක. ඉස්ටික් වුණාම දැනගන්න ඕනේ දන් දෙන වගේ පින්නතුනි මනාව දෙන්නට ඕනේ. දෙවෙනි එක තමයි සාමි දියණියක් විසින් ඉටු යුතු යුතුකම් අතර දෙවෙනි එක සුසංගහිත පරිජනා. ඒ කියන්නේ පින්නතුනි ගෙදරක ඉන්න සේවකාරකාදීක ඉන්නමනේ. හැම ගෙදරකම නැහැ. පරිවාර සේවක පිරිසට මනසේ සංග්‍රහ කිරීම මූලික. ඒ කියන්නේ බිරිසතු පින්නතුනි වගකීමක්. නිසි කෘත්‍ය සංවිධානයත් පරිවාර ජනයන්ට සංග්‍රහශීලී වීමත් නොමෙති ගෙදරක ඇතිවෙන ආරවුල් මොන වගේද කියන පින්නතුනි තේරුම් ගන්න පින්නතුන්ට අපහසු නැහැනේ. අපහසු නැහැ. ඊළඟට කියනව පින්නතුනි තුන්වෙනි එක අනතිචාරිණී. අනතිචාරිණී කියලා කියන්නේ අර මුලින් මතක් කළා වගේ ස්වාමි පුරුෂයා බිරිඳ ඉක්මවා නොයන්නාසේ බිරිඳක් වුණාම දැනගන්න ඕනේ කිසිම දවසක පින්නතුනි ස්වාමි පුරුෂයා ඉක්මවා නොයෑම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම සූත්‍රයකම තියෙන පොදු වචනේ තමයි පින්නතුනි අධර්ම රාගය කියන වචනය. අධර්ම රාගය ලෝකසම්ම සදාචාරයෙන් පිටපැනලා මිනිස්සුන්ගේ නොහික්මුණු නැත්නම් මේ මෛතුන අභිප්‍රායන් පින්නතුනි ක්‍රියාත්මක වීම තමයි අධර්ම රාගය කියලා කියන්නේ. අධර්ම රාගය තවත් කියනනම් නුසුදුසු තැනි රාගය උපදවා ගන්නවා. ඒ කියන්නේ තාත්තගේ නංගින්නේ තාත්තගේ නංගි දකින කොටත් රාගය උපදිනවා. ඒ වගේම තමන්ට උගන්වපු ගුරුවරයා ඉන්නේ ගුරුවරයාගේ බිරිඳ ඉන්නේ ඒ දකින රාගය උපදිනවනේ. ලෝක සම්ම සදාචාරය තුළ පින්නතුනි කවදාවත් මේව මේ ගරු කළ කතා කරන දේවල් නෙමෙයි කොතනකවත්. එතකොට අපේ රටේ අපරට වැනි පින්නතුනි දුප්පත් රටවලට අධර්ම රාගයේ පරිමසා ගැනීමට සංචාරයේ නාමයෙන් පැමිණ පින්නතුනි අයත් වැඩි වෙලා තියෙන බව පින්නතුන් දන්නවා. ඒ නිසා සිදුවන සදාචාරාත්මක පින්නතුනි හානිය සමාජ රෝග ව්‍යාප්තිය විසඳීමට පින්නතුනි මහා අර්බුදයක් නේක. නෂ්ටික යුද්ධයත් මේ මෛතුන දුරාචාරයත් එක සමාන වෙසනයෝ. වෙනසකට තියෙන පින්නතුනි මේ යන ක්‍රමය වෙනස විතරයි. නෂ්ටික යුද්ධයත් එවාගේ මෛතුන දුරාචාරයත් කියන මේ දෙකම පින්නතුනි එක හා සමාන වෙසනයෝ. වෙනසකට තියෙන ඉතින් අර මරණයට පත්වන ස්වභාවයේ පින්නතුනි වෙනස විතරයි. ඊළඟට බුදුහාඳුරු දේශනා කළා බිරිඳගෙන් ඉටිය යුතු යුතුකම් අතර හතර විරියක තමයි සම්බතං අනුරක්කති. ඒ කියන්නේ gedaraka sampat පිළිබඳ වගකීම
පැවරෙන වෙන කාටවත් නෙමෙයි බිරිඳට. එතකොට සාම්පුරුෂයාගේ යුතුයකම වෙනවා. කියන්නේ සාම්පුරුෂයා ඒ හම්බ කරන දේ පින්නතුනේ සාමිදිනියට විදිනවා වගේම සාමිදිනි දැනගන්නට ඕනේ ඒවා නිසි පිළිවෙලකට පින්නතුනේ කළමනාකරණය කර ගැනීම. සම්පත සුරක්ෂිත කරලීමේ වක්‍යයෙන් බිරිඳට පින්නතුනේ පැවරෙනවා. එනුව ගෙදරක සම්පත සැමියා නොදනුවත්නම් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දීමෙන් නිරර්ථක ලෙස වැය කිරීමෙන් බිරිඳක් වුණාම වලකින්නට ඕනේ. නැත්තම් පින්නතුනේ ප්‍රශ්න ඇති වෙනවා. පින්නතුට මතකනේ විසාකාව පතිකුලයට යනකොට තාත්තා දුන්නු අවවාද 10න් එකක් තමයි දුවේ හෙට ඉඳලා නුඹ ඉන්නේ අපේ ගෙදර නෙවෙයි නැන්ද මාමයා ගෙදර. එනිසා දුවේ දෙන්නන් හට දිය යුතුයි. නොදෙන්නන් හට නොදිය යුතුයි. පින්නතුන් ඔක්කොම මතකයි. දෙන්නන් හට දිය යුතුයි කිව්වේ ණයක් ගත්තට පස්සේ ආපහු දුන්නොත් එබදු කෙනාට දෙන්න කිව්වා. දැන් සමහරු ණය ගන්නවනේ. ණය ගත්තට සමහරු පින්නතුනි ආපහු දෙන්නේ නැහැ. දෙන්නන් හට දිය යුතුයි. නොදෙන්නන් හට නොදිය යුතුයි. ණයක් ගත්තට පස්සේ ආපහු දෙන්නේ නැත්නම් දුන් නැත්නම් එබදු කෙනෙකුත් ආපහු ණය ගිල්ලගෙන ආවට පස්සේ දෙන්න එපා. එතකොට ඇති වෙන්නේ ඒත් ඔයත්ගේ ප්‍රශ්න විසඳගන්නේ වේ. නමුත් පින්නතුනි පෞලිය ඇති වෙන ප්‍රශ්න ඊට පස්සේ කවුද විසඳන්නේ ඒවා? ඊට පස්සේ කියනවා දෙන්නන් හටත් නොදෙන්නන් හටත් දිය යුතුයි කිව්වා. ඒ කියන්නේ අපේ කාගේ කාගේත් පෞල්ල පින්න නැති බැරි ඥාතියන් ඉන්නවනේ. ඒ ඇත්ත නැති බැරි වෙලාවට අගහිංකම් වෙච්ච වෙලාවට යමක් ඉල්ලගෙන ආවට පස්සේ මට මේක දුන්නත් එකයි නොදුන්නත් එකයි කියලා හිතාගෙන දෙන්න කිව්වා. දෙන්නන් හට නොදෙන්නන් හට දිය යුතුයි කිව්වා. ඊළඟට සාමිදින ගීටි යුතු පස්සෙනි යුතු කතා තමයි බුදුහාඳුර දේශනා කළා. දක්කාච හෝති අනලසා සබ්බ කිච්චේසෝ. සියලු කටයුතු වල දක්ෂව කම්මල් නැතුව කටයුතු කරන බිරිඳක් බවට පත් වෙන්න ඕනේ. ස්ත්‍රීන් විතරක් නෙමෙයි පුරුෂ කවුරුන්වත් පින්නතුනේ කම්මැලි වෙන්න හොඳ නැහැ. කම්මැලියට පින්නතුනේ දිවස් තියෙනම කියනවනේ. ඇයිද වැඩක් පලක් කිව්වහම ඒ වෙලාවට කම්මැලි මිනිහට පින්නතුනේ කියන්න බැරි දෙයක් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන්. මොකක් හරි පින්නතුනේ එක වසනීපයක් හරි නැත්නම් මේ ස්වභාව ධර්ම මොකක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි වෙලාවට කියනවා. තනකට ගියත් සුළු වෙලාවක්වත් හිටගෙන ඉන්න බෑ. එතනත් පින්නතුනේ වාඩි වෙන්න ඕනේ. යන එන ගමන බිමන පවා බොහොම උදාසීන තත්වයෙන් පින්නතුනි ගමන් කරන්න. එහෙම පුජ්ජලෝ ඉන්නවා පින්නතුනි. බඩක් පලක් කිව්වහම ඔරවගෙන ගොරවගෙන පුප්පගෙන එහෙම පින්නතුනි සමහරු කටයුතු කරන්නේ. ඒව හොඳ නැහැ. කමලි වෙන්න හොඳ නැහැ. මොකද කය ක්‍රියාශීලී නොවුනතන මතක තියාගන්න ඕනේ තමන්ගේ බුද්ධිය නැත්නම් මනස පින්නතුනි ක්‍රියාශීලී භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාඳුර දේශනා කළා ඉස්ත්‍රියක් වුණත් එකේ පුරුෂයෙක් නෙමෙයි කවුරුණත් මතක තියාගන්න ඕනේ භික්ෂුවක් වුණත් දක්කාච හෝති අනලසා සබ්බ කිච්චේ සීල කටයුතු වල දක්ෂව නොමැලිව කටයුතු කිරීම බිරිඳගේ වාක්‍යෙම එසේ දක්ෂව නොමැලිව කටයුතු කරන ගෙවල නැන්දම්මා සහ ලේලි අතර ඇතිවන ගැටුම් පිළිබඳව ඉතින් අමුතුවෙන් පින්නතුන කියන්න දෙයක් නැහැ. නමුත් මේකට මැදිහත් වෙන්නේ කවුද? සාම්පුරුෂයා. එතකොට මෙදිවන සාම්පුරුෂයා මහත් අසීරුතාවයකට පින්නතුනි මේ වෙලාවෙදි පත් වුණා. ඒක දෙපැත්තම කල්පනා කරන්න ඕනේ. ඒ හැම පැත්තම කල්පනා කරන්න ඕනේ. මේකට මෙදිහත් වෙන සාම්පුරුෂය තමයි පින්නතුනි. ඒ පැත්ත ගන්නත් බෑ, මේ පැත්ත ගන්නත් බෑ. නිසා ඒවා ඇති නොවන විදියට පින්නතුනි කටයුතු කරන්නට මතක තියාගන්න ඕනේ. ධර්මානුකූලව ඒවට පින්නතුනි පිළියම් සකසා ගන්නට ඕනේ. අනිත් එක තමයි ස්වාමිභාරය අතර පින්නතුනි ප්‍රශ්න ඇති වෙනවා. මොනම කතා කරලා පින්නතුනි ජීවත් වුණත්, ඒ කියන්නේ විවාහ වෙන කලින් මොනම කතා කරගෙන පින්නතුනි විවාහ වුණත්, විවාහ වුණාට පස්සේ නොඑක් නොඑක් පින්නතුනි ආරවුල් ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් පින්නතුනි ඇති වෙනමනේ. ඒක අරුමයක් නෙවෙයි. නමුත් තේරුම් ගන්නට ඕනේ පින්නතුනි මේවා, ඒ කියන්නේ එකම ප්‍රශ්නේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අදගෙන යන්නට හොඳ නැහැ. එබඳු ප්‍රශ්නයක් නැවත මතු නොවන විදියට දෙන්න කතාබහ කරගෙන පින්නතුනි විසඳ ගන්නට ඕනේ. දැන් අපි කිව්වොත් මහත්තයට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක කෑ ගහනවනේ. ඒ වෙලාවට නෝනත් පින්නතුනි කෑ ගහන්නට හොඳ නැහැ. එහෙම කෑ ගහන ගියාම වෙන්නේ ප්‍රශ්නේ තව දුරු දුරුද යනවා. ඒ නිසා දැන් ධර්මයේ කියන්නේ පින්නතුනි එක්කෙනෙකුට කේන්ති ගියා නම් සාමී මේ කියන්නේ පෞල් ජීවිතයක් ගත කරන මතක තියා ගන්න ඕනේ. අනිත් ජීවිතවලත් එහෙම තමයි.
පවුල් ජීවිතය ගත කරනකොට තේරුම් ගන්න ඕනේ මහත්යයට කේන්ද කියලා කෑ ගන්න නොර නිකන් ඉන්න ඕනේ. මහත්ය කොයිලා කෑ ගහලා හරි ඒක නතර වෙයිනේ. අන්න ඒ වෙලාවට නිවිච්ච වෙලාවට අන්න හොඳ වචන නිවිච්ච වෙලාවට ළඟට ගිහිල්ලා බොහොම සානුකම්පිතව කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මහත්ය කෑ ගහපු එක වැරදි. මෙහෙම කෑ ගහලා පස්සේ විඳන්න බෑ ගෙවල් වල. මටත් කෑ ගහන්න තිබ්බ නමුත් මං ඉවසුවා. අන්න ඒක වටිනවනේ පින්නතුනි. මේ කියන්නේ මොකුත් නෙමෙයි. ඒ වෙලාවට කෑ ගහගෙන යන්න එපා. අනිත් පැත්තත් එහෙම දැන් සාමි දියණියට නැත්තම් නෝනට කේන්ති ගිහිල්ලා කෑ ගහනකොට මහත්ය නිකන් ඉන්නට ඕනේ. ඔය ප්‍රශ්න දුරදිග පින්නතුනි අරගෙන යන්න එපා. එකම සමාල්ලාවට එකම දේ තමයි නැවත අර හොද මඩේ දානවා වගේ ආයි ඒකම පින්නතුනි ඉස්මතු කරගෙන පින්නතුනි ගන්නවා. මේකම ප්‍රශ්නේ අර පැත්තට පෙරලෙනවා මේ පැත්තට පෙරලෙනවා. ඉතින් අර ඒ විදියට එකම ප්‍රශ්න දිගට පින්න අරගෙන යනවා. එතකොට තේරුම් ගන්න ඕනේ පින්න යුග ජීවිතයක ඒ විදියට කටයුතු කරනකොට මේ සාංශාරික දුක නිමා කරන්න තරම් පින්නතුනි ඒ කාරණාව නැත්තම් ඒ ජීවිතේ පින්නතුනි හේතු වෙන්නේ නැහැ. ඒකයි මේ යුග ජීවිතයක එකතු වීම කියන එක වෙන්න ඕනේ පින්නතුනි. අපි දෙන්න හොඳට පින්කම් කරගෙන ඉක්මනින් මේ සංසාර දුක නිමා කරමු කියන පින්නතුනි තත්වයට එන්නට ඕනේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා පින්නතුනි මේ ඔය යුග ජීවිතයට අදාළ වැදගත් කරුණු කීපයක් තියෙනවා. නකුල මාතු මනාපකායික සූත්‍රේ ධර්මානුකූල පදනමක් කියලා කියන්නේ පින්න යුග ජීවිතයේ විධිමත් භාවය බොහොම හොඳට ප්‍රකාශ වෙන තැනක් පින්නතුනි. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළා බිරිඳක් වුණාම පුබ්බුට්ටායි කියලා කියන්නේ බිරිඳක් හැමදෙනාටම පෙරාතෝ ගෙදර පින්නතුනි අවදි වෙන්නට ඕනේ. ඒ ගෙදර මහා පුදුමාකාර ශ්‍රියාවන්ත භාවයකුත් පින්නතුනි තිබෙනවා. පුබ්බුට්ටායි ස්ටියක් වුණාම සියලුදෙනාටම කලින් නැගිටින්න ඕනේ. පච්චානිපාතිනී හැමදෙනා නිදාගත්තට පස්සේ තමයි ස්වාමිදීනිය නිින්දට යන්නට ඕනේ. ඊළඟට කියනවා කිංකාර පටිස්සාවිනී විමසා බලා කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද යන්න පින්නතුනි හොයලා බලලා කටයුතු කරන තැනැත්තියක් බවට ස්ත්‍රියක් වුණාම පින්නතුනිපත් වෙන්නට ඕනේ. ඊළඟට කියන මනාපචාරී කියලා කියන්නේ මනාප ලෙස පින්නතුනි හැසිරෙන්නට ඕනේ. ඊළඟට ප්‍රියවාදිනී කියලා කියන්නේ ප්‍රියශීලී වචන පින්නතුනි කතා කරන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරු දේශනා කළයි බිරිඳ යහපත් තැනැත්තියක් වගේම ඇයි මරණින් මතු මනාපකායක දෙවියන් අතර උපත ලබන්නියක් ලෙස දක්වලා තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යේතේ භත්තු ගරුණෝ honti මාතාතිවා පිතාති වා සමන බ්‍රාහ්මනාතිවා තේ සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අභාගතේච ආසනෝදකේන පටි පූජේති. ඒ කියන්නේ ස්වාමියා යම්කිසි අයෙකුට මව පියා මහන බමුණාද්‍රී වශයෙන් පින්නතුනි කෙනෙකුට ගරු කරනව නිසාම පුරුෂයෝ ගරු කරනව නම් බිරිඳත් ඒ අයට ඒ විදියටම ගරු කරන්නට ඕනේ. එතකොට තව ලස්සන දනක් දෙනව පින්නතුනි. ඔය අනාථ පින්ඩික සිරිතුමාගේ දුව චෝලසුභද්‍රානේ. ඒ චෝලසුභද්‍රා කියන්නේ අනේ පින්ඩිතුමයි කාලක සිටුවරයයි බොහොම හොඳ යාළුවෝ. කොහොමද අනේ පින්ඩිතුමාගේ දුව තමයි චෝලසුභද්‍රා. කාලක සිටුවරයාගේ පුතා තමයි කාලක සිටු පුත්‍රයා. දැන් මේ තාත්තල දෙන්නගේ තියෙන හිතවත්කමට මේ දෙන්න කැමති වුණා අර පැත්තේ දුවයි මේ පැත්තේ පුතයි විවාහ කළ දෙන්න. හැබැයි මෙතන බින්නතුනේ මෙතන වෙනසක් තියෙනවා. ඒ තමයි මේ අනේ පිටුමාගේ දුව පින්නතුනි බෞද්ධයි. කාලක සිටුවරයාගේ පුතා අබෞද්ධයි. එතකොට බෞද්ධ නොවන කෙනෙක් අබෞද්ධ මහත්යෙක්ව විවාහ වෙන්න හදනවා. චොලසුභද්‍රාවට මේක කිව්වහම තාත්තා චොලසුභද්‍රාව යන බුදුහාමුදුරගාවට ගිලගෙන බුදුහාමුදුරුවනේ අපේ තාත්තගේ හිතවත් කෙනෙක් ඉන්නව කාලක සිටුපුත් සිටුවරයා එතුමාගේ පුතා කාලක සිටුපුත්‍රයා බුදුහානි හැබැයි අබෞද්ධයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ අබෞද්ධ කෙනෙක් එක්ක විවාහ වුණාට කමක් නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුර මතක් කළා චෝලසුභද්‍රාවෙනි
තමන්ගේ ශ්‍රද්ධාව නැති වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් ගියාට කමක් නැහැ කිව්වා. දැන් බුදුහාමුදුරුව කිව්වේ නැහැ මේ අබෞද්ධයත් එක්ක විවාහ වෙන්න එපා කියලා, එහෙම කිව්වේ නැහැ බුදුහාමුදුරුව. එතකොට සම්පුරුෂය යම් කෙනෙකුට ගරු කරනවා නම් අම්මා තාත්තා මම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී ගරු කරනවා නම් බිරිඳත් එයට ගරු කළ යුතුයි. ඒ අයුරින් බිරිඳත් ගරු කරන අයට ස්වාමියා ගරුත්වයේද හිමි වෙන්නට ඕනේ. මේ ගුණයේ නොමැති ගෙවල් වල එක් අයෙක්ගේ නෑදෑ පිරිස පැමිණ ගියාට පස්සේ ඇති වෙන කතා බහ සිතමනාපකම් ඉතින් මොන වගේද කියලා ඉතින් පින්නතුන්ට අමතුවෙන් කියන්න ඕනේ නෑනේ. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යේතේ භත්තු අබ්බන්තරා කම්මන්තා උන්නාතිවා එවාගේම කප්පාසාතිවා තත්ත දක්කා හෝති අනලසා තත්රූපාය වීමන්සාය සමන්නාගතා අලංකාතුන් අලං සංවිධාතු. ඒ කියන්නේ පින්නතුනි ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්තාදියක් තියෙනම නම් ඒ පිළිබඳව දක්ෂව කම්මැලි නැතුව කටයුතු කරන උපාය වීමන්සනේ යුත්තව ක්‍රියා කරන සුළු සුදුසු කෘත්‍යයන් තෝරාගෙන කරන්නා වූ ඒ සියලු දේට පින්නතුනි කටයුතු පිළිබඳව මැනවින් කෘත්‍ය සංවිධානය කිරීම බිරිඳක් සතු පින්නතුනි වගකීමක්. අර කතාවටත් කියනවනේ, ඒ කියන්නේ දියුණු වෙන ඕන පිරිමිගේ පිටිපස්සේ පින්නතුනි කාන්තාවක් ඉන්නවා කියලා. ඒ කොසලජ්ජරු අසද්දෘස මහදානේ දෙන්න ගිය වෙලාවේදී අඟුලිමාල මහරහතන් වහන්සේත් මේ දානෙට වැඩියනේ. කුමාරි ඇත්තු 500යි රහතන් වහන්සේලා 500යි මේ දානෙට. ඒ කියන්නේ එක රහතන් වහන්සේ නමක් ගාව එක ඇතයි. එක රහතන් වහන්සේ නමයි එක ඇතයි. එක රහතන් වහන්සේ නම මේ ලස්සන දානශාලාවක් පින්නතුන එතකොට ඒක. ඉතින් කොහොම හරි මල්ලිකා දේවී තමයි එදා කොසලජුනේ බය වෙන්න එපා. ඇත් ගාලේ මේ වගේ ඇතෙක් ඉන්නවා. එනිසා මේ ඇතා තියන්නකුව අඟුලිමාල මහරහතන් වහන්සේ ගාව. නමුත් දේශනාව නම් කියනවා අනිත් රහතන් වහන්සේලා සියලු දෙනා ගාව ඇත්තු රහතන් වහන්සේ ළඟින්ම හිටියා. නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟ හිටපු ඇතා පින් ටිකක් පින්නතුණි ඈතින් හිටියා. ඒ කියන්නේ ඇත්තුත් පවා පින්නතුණි බයයි අඟුලිමාල මහරහතන් වහන්සේට. ඒකම රෙතනදී දක්කාච හෝති, ඒ කියන්නේ හරි දක්ෂයෙක් වුණා කවුද පින්නතුණි? මල්ලිකා දේවිය. ස්වාමිදීනියක් හැටියට ඇයි මහ පුදුම දක්ෂ වගේම පින්නතුණි මහ පුදුමාකාර කළමනාකාරීත්වයකින් කටයුතු කරපු පින්නතුණි කාන්තාවක්. මල්ලිකා දේවි ලස්සන නෑ, මල්ලිකා දේවිය කැතයි. නමුත් මල්ලිකා දේවිය පින්නතුණි හරි දක්ෂය වගේම බොහොම කම්මැලි නෑ. ඒ වගේ තමයි විසාකාවගේ චරිතය ගත්තත් පින්නතුනි ස්ත්‍රී පක්ෂයට මහා පුදුමාකාර ආදර සම්පන්න ජීවිත කතාවක පින්නතුනි මහා පුදුමාකාර දෙයක් සම්පාදනය කරපු සමාජයට දීපු කෙනෙක් තමයි පින්නතුනි විසාකාව කියලා කියන්නේ. එසා භාගතුන් වහන්සේ දේශනා කරනවා දැසිදස් කම්කරු වශයෙන් පවුල සම්බන්ධ යම් පිරිසක් ඉන්නවනම් ගොන් කරෙහි කාරුණිකව පිළිපැදීම ඉතා වැදගත් වෙනවා. ස්ත්‍රියක් වුණා මතක තියාගන්න ඕනේ බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් ඒ තම සේවකාරකාදීන්ට කතා කරන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි යම් කාර්යයක් ඕන්ට පැවරුණොත් ඒ කටයුතු කරන්නට නිසි කාලයකුත් ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් පින්නතුණි ආරවුල් ඇති වෙන එක ආන දෙයක් නෙවෙයි. යම්කිසි කටයුත්තක් භාර දුන්න පස්සේ ඒකට නිසි කාලයක් ලබා දෙන්නට ඕනේ. කතංච කතචෝ ජානාති අකතංච අකතචෝ අකතෝතෝ ජානාති යනුවෙන් කළ කටයුත්ත කළ ලෙසත් නොකොළ කටයුත්ත නොකොළ ලෙසත් දැනගන්න ඕනේ. ඔවුන් අතර යම් කෙසේ කෙනෙක් රෝගාතුර වුණාට පස්සේ රෝගාතුර සේවකාරකාදීන් රෝගාතුර වෙනවනේ. වුණාට පස්සේ ඔවුන්ගේ බල දුබලතා දැනගෙන ක්‍රියා කරන්නට ඕනේ. මෙයාට මේ දේ කරන්න පුළුවන්, මෙයාට මේ දේ කරන්න බෑ. ගිලානංච බලාබලං ජානාති. ඒ වගේම තමයි ආහාර පාන ආදී එකිනෙකා අතර බෙදහැරීම් වශයෙන් එකට පින්නතුනි වැදගත් වෙනවනේ. භෝජනීයංචස්ස පච්චංසේන සංවිභජති. එහෙමයි දේශනායි පින්නතුනි කියන්නේ. ඉතින් ඒව පිළිබඳව හොඳට මතක තියාගන්න ඕන පින්නතුනි. මේ සියල්ලට වඩා
තම තම ඔවුනවුන් පින්නතුනේ ඔවුනවුන් හොඳට පින්නතුනේ අදුනාගෙන ජීවිත ගත කරන්නට ඕනේ. ඒස හොඳින් තේරුම් ගන්නට ඕන කාරණාවක් තමයි යුග ජීවිතයක් කියලා කියන රාගයට එකතු වෙන තනක් නෙවෙයි, කාමයට එකතු වෙන තනක් නෙවෙයි, පින්නතුනේ පින්කංගලට එකතු වෙන තනක්. එයා සාංශාරික ආපමේ ගමනේදී පින්නතුනේ අපි අප්‍රමාණ පින්කම් ආදී සිද්ධ කළා. මේ ජීවිතයේ පින්නතුනේ ස්වාමි භාර්යා හැටියට එකතු වුණා. දැන් කරන්න ඕනේ මේ ජීවිතේ ඊටාම හොඳින් දෙන්න ඕනෝන් පින්නතුනේ හඳුනාගෙන, චිතිවිලි හඳුනාගෙන, ක්‍රියාවන් හඳුනාගෙන යම් යම් තැන්වල පින්නතුනේ ගැටුම් ඇති වෙනම නම් ඒ වගේ තැන්වලට ධර්මයේ සම්බන්ධ කරගෙන ජීවිත පින්නතුනේ හොඳට හදාගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා මේ සුත්ත නිපාති මුනි සූත්‍ර දේශනාව මූලික කරගනිමින් ස්වාම්භාරය අතර ඇතිවෙන මේ ධර්මානුකූල බැඳීම පිළිබඳව පින්නතුනි අපි මේ කතා කළේ. මේ දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලය පින්වත් හැම දෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී වහවහා චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ වේවා, සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙළවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාධු 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 කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ අංක 68න් 1A කොලින්වුඩ් පෙදෙස දේවාල පාර මාකොළ උතුර පදිංචි වෛද්‍ය ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයා, එවාගේම දර්ශිකා ධර්මලතා මහත්මිය, විශාන් පෙරේරා, එවාගේම දුෂාන් පෙරේරා පුතුණුවරු ඇතුළු පවුලේ සැදැහැති පින්වත් පිරිස. පින්නතුන් මේ උතුම් පින්කම සිද්ධ කළේ මාර්තු මාසේ 28 වන දිනට උපන්දිනයේ සැමරූ දුෂාන් පෙරේරා පුතුණුවන්ටත්, අප්‍රේල් මාසේ 7 වන දිනට උපන්දිනයේ සමරන ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයාටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාම්දුරුවන්ගේ පිහිට ආශිර්වාද දෙදෙනාටම ලැබේවා. ජීවිතවල එළඹිලා තිබෙන එළඹෙන්නට තිබෙන යම් යම් කරදර භාද කපුල පද්‍රව තියෙනව නම් ඒ සියල්ලක්ම දුරින්ම දුරු වේවා. ද්‍රෝණයක් ධාතුන් තැන්පත් කොට ඇතුරුවන්වලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදය අපේ දුෂාන් පෙරේරා පුතුණුවන්ටත් අපේ ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයාටත් නිදුක් බව පිණිස වේවා, නිරෝගී භව පිණිස වේවා, කායික සුවයෙන් සුව වේවා, මානසික සුවයෙන් සුව වේවා, දෙදෙනාටම දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශාන් පෙරේරා සහ දුෂාන් පෙරේරා මේ පුතුන් දෙපළගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් අධියර වෙනුවෙන් අපි ආශිර්වාද කරන පුතුණුරු දෙපළට මතක ශක්තිය දියුණු වෙලා තව තවත් හොඳට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන අනාගත දියුණුව ඇති කරගන්නට රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ පුතුන් දෙපළට ලැබේවා. බුද්ධ ගයා ශුද්ධ භූමියේ වැඩ සිට අප මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා ලෞතරා බුද්ධ රාජ්‍යයට පත් වුණායි බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් ඒ පුතුන් දෙපළ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් වන එම්.එච්. බන්දුලසේන පියාණන්ටත්, නන්දා බන්දුලසේන මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා. එවාගේම කල්යාණ මිත්‍ර සියලුම ස්වාමින් වහන්සේලාටත්, දෙපාර්ශවයේම සියලු සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, කල්යාණ මිත්‍ර හැමදෙනාටමත්, එවාගේම ක්‍රිස්ටෝ පෙරේරා මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් වන එම්. තියබෝල්ට් පෙරේරා ආදරණීය පියාණන්ට, ජී. ඒ. ඩී. පිලිප් මේරි ආදරණීය මෑණියන්ට, ගංගානි පත්මලතා සොහොයුරිය ඇතුළු පරලෝක සැපත්වන්ට යෙදුණු සීකටයුතු සියලු ඥාතීන්ට, සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙළඹර ඒ ඇත්තෝ අමාමහ නිවනින්ම නිවීසන සෙත්වායි සාධු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ පුණ්‍යානුමෝදනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං